आयोवान खालीन प्रवृत्ति वार्ता करने प्रमुखया सीत मध्यान प्रवृत्ति विकास में मम कविंदु विजयवर्धन प्रथम सिरास्तार දින 8ක් සඳහා විදුලි බල නිෂ්පාදනයට අවශ්‍ය ඩීසල් තොග ලබා දීමට බලශක්ති ඇමති එකඟ වෙයි. මේ මාස අග දක්වා විදුලිය කැපීමක් නැහැ. විදුලි බල ඇමති කියයි. ඉන්ධන නැව් දෙකටත් ගෙවීම් සිදු කරයි. ඉන්ධන ගොඩ බෑමත් ඇරඹෙයි. PBI ගාමිණී එයි. නව ජනපති ලේකම් ලෙස ගාමිණී සෙනරත් මහතා වැඩ බහර ගනී. ओमिक्रॉन रोग लक्षण पेन्नुम करन नेति रोगीन समाजे इन्न पुलुवान विशेषज वैद्य हेमंत हेरत पवसाई कोविड वसंगते लोकेन तुरन वीम पेन तेक मानेक नह लोक सौख्य संविधाने प्रधानी अनतुरु अंगबाई गैस पोलिम नह टोकन क्रोमेट गैस बेदा हरी तामत गैस पुपुराई किरिपिटी गन्न यलित जनताव पोलिम्बल दनुन दीमकिन तोरव मिल्को सभापतित इवतट පොහොරින් බැටකන ජනතාවට අලි කරදර බලහත්කාරයෙන් තරුණියන්ගේ කොණ්ඩ කපන පුද්ගලෙක් බණ්ඩාර වෙලින් අල්ලයි අත්අඩංගුවට ගන්නා විටත් බෑගේ කාන්තාවන් කිහිප දෙනෙකුගේ කොණ්ඩ තිබී හමු වෙයි ප්‍රථම නවදානීය දේශීය පුවත් වෙත ඉන්ධන තොග ලබා නොදීම නිසා විදුලි බල මණ්ඩලය මේ වන විට දැඩි අර්බුදයකයි පවතින්නේ IOC සමාගමද විදුලි බල ඇමතිවරයාගේ ඉල්ලීම ඊයේ ප්‍රතික්ෂේප කළේ විදුලි නිෂ්පාදනයට අවශ්‍ය ඉන්ධන ලබා දෙන්නට නොහැකි බව කියමින් මේ අතර ඉදිරි දින 8ක් සඳහා අවශ්‍ය ඩීසල් තොග විදුලි බල මණ්ඩලයට ලබා දීමට තීරණය කළ බව බලශක්ති අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා අද ප්‍රකාශ කළා මේ තත්ත්වය මත මේ මාස අග දක්වා විදුලිය කැපීමක් සිදුවන්නේ නැති බවයි විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සියත ප්‍රවෘත්ති වෙත පැවසුවේ ප්‍රමාණවත් ලෙස දැවිතෙල් සහ ඩීසල් නොලැබීම හේතුවෙන් මේවන විට කැලණිතිස්ස බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක කටයුතු తాවකාලිකව නතර කර තිබෙනවා. එම ජනන යන්ත්‍රයෙන් මෙරට ජාතික විදුලි බල පද්ධතියට එකතු කරන විදුලි ධාරිතාව මෙගාවොට් 150ක්. කෙසේ වෙතත් ඊයේ දින කණිජ තෙල් නීතිගත සංස්ථාව විදුලි බල මණ්ඩලයට දැවිතෙල් මෙට්‍රික් ටොන් 900ක් ලබා දීමට කටයුතු කළා. එම ප්‍රමාණය අද දින දක්වා ප්‍රමාණවත් බවයි විදුලි බල මණ්ඩලය ඊයේ දින ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ බලශක්ති අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා සඳහන් කළේ දිනකට මෙට්‍රික් ටොන් 1000 බැගින් දිනාටකට ප්‍රමාණවත් ඩීසල් තොග විදුලි බල මණ්ඩලයට ලබා දෙන බවයි. ඊයේ අපිට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඩොලර් ලබා දීලා මුහුදැමැද තිබුණු නැව් දෙකක් ගොඩබා ගැනීමට අවස්ථාව ලැබුණා. ඒයින් ලැබෙන ඩීසල් මෙට්‍රික් ටොන් 37500න් මෙට්‍රික් ටොන් 10000ක් විදුලිය නිෂ්පාදනය සඳහා ලබා දෙන්න මම තෙල් සංස්ථාවට උපදෙස් දුන්නා. ඒ සමගම එයාගේ දෛනිකව ඉල්ලලා තිබ්බේ මෙට්‍රික් ටොන් 1500යි. එම් බැලුවොත් දවස් 8කට ප්‍රමාණවත් ඩීසල් තොග අද අපි ලංකා විදුලි බල මණ්ඩලයට ලබා දෙනවා. ඒ අනුව ඩීසල් මෙට්‍රික් ටොන් 37500ක් රැගෙන මෙරටට පැමිණි නෞකාවේ ඩීසල් ගොඩ බෑම මේ වන විට ආරම්භ කර තිබෙනවා. මේ අතර 25 වනදායින් පසු විදුලිය ගැන අර්බුදයක් ඇතිවන්නේ නැති බව විදුලි බල ඇමති ගාමිණී ලොකුගේ මහතා සඳහන් කරනවා. දැන්ට වෘතාපත දින ඉන්ධන නැවට මහා බැංකුව මුදල් දෙන්න එකඟ වෙලා තියෙනවා. ඒ මුදල් ලම්බුණාම තෙල් සංස්ථාවට පුළුවන් ඒ නැව ඒගොල්ලන්ට කටුට ගන්න. महाजन मुदाल प्रमादरा मुदाल जनता बार
බරපතලම අර්බුදයකට ගිහිල්ලා ආණ්ඩුවට ඕනකම තිබෙනවා වැඩ වර්ජනයකට තල්ලු කරන්න. ඒ කියන්නේ විදුලි බල මල්ලේ වැඩ වර්ජනයකට ඌර්ජාමති තල්ලු කළා බලාගාරික නවත්ත ගත්තොත් ඒක ආණ්ඩුවට ලාභයක්. තව දින 10කට පමණයි කියලා තියෙනවා ඩීසල් ඉතුරුලා තියෙන මේ බලාගාර දුවන්න. පට්ටපල් බොරු. දින 10කට තෙල් නැහැ. අද විතරයි තෙල් කින්නේ තමයි ඇත්ත. අද තෙල් නොතිබුණොත් දවසකට මෙට්‍රික් ටොන් 1500ක් ඩීසල් ඕන. 1500ක් මෙට්‍රික් ටොන් නැප්තා සහ දෙවිතෙල් ඕන. නැප්තයි දෙවිතෙලු දෙන්නම බෑ. දුන්නොත් ණයට හද දෙන්න වෙන්නේ ඩීසල්. ඊසලුන් දුන කෙන තවත් ණය වෙනවා. ඉතමත් පහදි අද දුවන් තෙල් නැහැ. අද හවස වෙනකොට බලාගාර නතර වෙනවා. ඇමතිවරට අපි කියන පුළුවන් නම් නැහැ කියන්නේ කියලා. නව ජනාධිපති ලේකම්වරයා ලෙස ගාමිණී සෙනරත් මහතා අද වැඩ බහර ගත්තා. ඒ මෙතෙක් ජනාධිපති ලේකම් ලෙස කටයුතු කළ පීබී ජයසුන්දර මහතාගේ ඉල්ලා අස්වීමත් සමගයි ගාමිණී සෙනරත් මහතා අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙසයි කටයුතු කරනු ලැබුවේ. සෙනරත් මහතා අධ්‍යක්ෂින් බහුල රාජ්‍ය පරිපාලන සේවයේ නිරත වූ අයෙක්. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති දුහුරේට පත්වීමෙන් පසුව ජනාධිපති ලේකම් ලෙස කටයුතු කරනු ලැබුවේ ආචාර්ය පීබී ජයසුන්දර මහතායි. පීබී ජයසුන්දර මහතා පසුගිය දිනවල ඉල්ලා අස්වන බවට විවිධ පුවත් පළ වූ අතර අවසන් වශයෙන් පසුගිය සති දෙකක කාලය තුළ ජයසුන්දර මහතා විසින් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට බහර දුන් බවට තොරතුරු වාර්තා වුණා. ඒ අනුව නව ජනාධිපති ලේකම්වරයා ලෙස ගාමිණී සෙනරත් මහතා පත් කිරීමේ සූදානමක් පිළිබඳව සියත ප්‍රවෘත්ති අප විසින්ද තොරතුරු අනාවරණය කරනු ලැබුවා. ඒ අනුව අද දින ගාමිණී සෙනරත් මහතා නිල වශයෙන් ජනාධිපති ලේකම්වරයා ලෙස සිය දුහුරේ වැඩ බහර ගත්තා. ඒ ජනාධිපතිවරයා ඉදිරියේදී ගාමිණී සෙනරත් මහතා රාජ්‍ය ආයතන රැසකම ප්‍රධානීකු ලෙස වසර ගණනාවක් කටයුතු කර ඇති අධ්‍යක්ෂින් බහුල රාජ්‍ය නිලධාරියෙකු වන වාසේම මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටි කාලයේදී කාර්යමණ්ඩල ප්‍රධානී ජනාධිපති අතිරේක ලේකම් ලෙසත් කටයුතු කරනු ලැබුවා. මේ ගාමිණී සෙනරත් මහතා පිළිබඳව සියත ප්‍රවෘත්ති තබන සටහනක් 1984 වර්ෂයේදී ගාමිණී සෙනරත් මහතා ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්වනවා. එන අනතුරු 1984 1985 කාලය තුළ පදවි ශ්‍රීපුර සහකාර ප්‍රාදේශීය ලේකම් වරයා ලෙස කටයුතු ආරම්භ කළ හෙතෙම ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහකාර පාලක ජ්‍යෙෂ්ඨ සහකාර පාලක නියෝජ්‍ය පාලක යන තනතුරත් ප්‍රවාහන මහාමාර්ග හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් වරයා ලෙසත් මෝටරත් ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මෝටරත් ප්‍රවාහන කොමසාරිස් ලෙසත් අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් ලෙසත් කටයුතු කරනු ලැබුවා. अमेरिका एक्सत् जनपदे एक्सत् राजधानीय जपाने सिंगापुरु पाकिस्ताने जर्मनी सह प्रांशियादि रटवल रसक पुहुनु पाटमाला हदारायती गामिनी सेदर सेनरत् महता तम हेकियावेन देनुमिन कुसलतावेन हा आकल्प भावितेन ताक्षणे नवोत्पादने मेन्म पिरिस कलमनाकरण कुसलता सह निर्माणशीलित्व परिपालन कुसलता समग फलदायी लेस मुसु करमिन कटयुतु करनु लबुए सुविशेषी राज्य निलधारी कुलेसाई एमेन्म 2010 2015 काल सीमाव तुल महाजन बैंकुव पीपल्स लीसिंग एंड ෆයිනන්ස් සමාගම ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ලිට්‍රෝ ගෑස් සමාගම ලිට්‍රෝ ගෑස් ටර්මිනල් සමාගම හෙලංකා හෝටෙල් සහ ස්පා සමාගම සිනෝ ලංකා හෝටෙල් සහ ස්පා සමාගම කැනවිල් හෝටෙල් සහ ස්පා සමාගම වැනි ප්‍රධාන රාජ්‍ය ව්‍යවසායන් කිහිපයකම සභාපති ධුරේ දැරීමටද ඔහු සමත්වන්නේ සිය දැනුම සහ දක්ෂතාවය මැනවින් භාවිතා කිරීමත් සමගයි අදාළ ආයතනයන්හි ලාභාංශ ඉහළ නංවමින් කාර්යක්ෂම ලාභදායී ආයතන බවට ඒවා පත් කිරීමටද හේතෙම සමත්වනවා ගාමිණී සෙනරත් මහතා යනු සියලු රාජ්‍ය නිලධාරින්ට ආදර්ශයක් ලබාගත හැකි රාජ්‍ය නිලධාරියෙක් නව ජනපති ලේකම් ගාමිණී සෙනරත් මහතාණනි ඔබට වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ සුභාශිංසන අපේ රටේ ගෑස් ආශ්‍රිත පිපිරීම් නතර කරන්න තවමත් අවශ්‍ය ක්‍රියාමාර්ග අරගෙන නැහැ අදත් ප්‍රදේශ කිහිපයකම අලුත් ගෑස් සිලින්ඩර් ආශ්‍රිත අනතුරු සිදු වුණා ජනතාව පෝලිම් වල තියන්නේ නැතුව ටෝකන් ක්‍රමයට ගෑස් බෙදන්න දැන් පටන් අරන් ඒ නිසා පෝලිම් නම් නැහැ ගෑස් ආශ්‍රිත අනතුරු වලින් පීඩාවට පත් වූ අනතුළු කණ්ඩායම් කිහිපයක් එක්ව පිටුවා ගන්න ලැබූ නව සංවිධානීය පසුගිය 10වනදා විශේෂ භාර රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා හමු වුණා. එහිදී ඔවුන් වින්දිතයන්ට වෛද්‍ය ආධාර ලෙස රුපියල් ලක්ෂ 5ක මුදලක් ලබා දෙන ලෙස ඉල්ලමින් අමාත්‍යවරයා වෙත සංදේශයක් බාර දුන්නා. නමුත් ඊයේ විපක්ෂ නායකවරයා හමු වූ අවස්ථාවේදී ඔවුන් පැවසුවේ මේ වනතෙක් ඊට කිසිඳු විසඳුමක් ලැබී නැති බවයි. මේ සම්බන්ධව අදාළ පාර්ශවයන්ට සහ ආයතනවලට නීතිය ක්‍රියාත්මක විය යුතු බව
සියත ප්‍රවෘත්ති අප දිගින් දිගටම මතක් කරනවා. ඇතැම් දේශපාලන නායකයින් පවසන්නේ ගෑස් සමාගම් සහ පාලකීන් අතර යටි කූට්ටු ගේමක් ඇති බවයි. මේ හේතුවෙන් වැරදි කරුවන්ට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලයි දැන් හැමෝම කියන්නේ. අපට ඇති බරපතලම ප්‍රශ්නය ඇයි තවත් මේ පාරිභෝගික ජනතාව පීඩාවට පත් කරන්නේ කියන එක. තවම අපේ රටේ ගෑස් ආශ්‍රිත පිපිරීම් නතර වෙලා නැහැ. මේ ප්‍රශ්නය හිතාමතාම ඇති කරපු පාර්ශවයන්ට නීතිය ක්‍රියාත්මක වෙන්නේත් නැහැ. සුපුරුදු පරිදි අදත් ප්‍රදේශ කිහිපයකින්ම ගෑස් ආශ්‍රිත පිපිරීම් වාර්තා වුණා. ගෑස් අලෙවි නියෝජිතයන් දැන් ජනතාව පෝලිම් වල තියන්නේ නැහැ. මේ පිළිබඳව අපට වාර්තා වුණේ හැටන් ප්‍රදේශයෙන්. දින 3කට පස්සේ හැටන් ප්‍රදේශයට ලිට්‍රෝ ගෑස් සිලින්ඩර ලැබිලා. ඒත් සීමිත සිලින්ඩර සංඛ්‍යාවක්. පෝලිම් වල ජනතාව තියන්නේ නැතුව ටෝගන් ක්‍රමයට ගෑස් බෙදා හරින්න වැඩපිළිවෙලක් අලෙවි නියෝජිතයන් ක්‍රියාත්මක කරලා. ගෑස් තොග ලැබීමට පෙර මුදල් ලබාගෙන ටෝගන් ප්‍රමාණයට පමණක් ගෑස් බෙදා හරින බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ගෑස් සමාගම් වලින් ලබා දුන් ගෑස් තොග අවසන් වූ පසු අලෙවි සැල తాවකාලික වසා දමන බවයි අලෙවි නියෝජිතයන් පවසන්නේ. මේ අතර කිරිපිටි ගන්න ආයත් ජනතාවට පෝලිම් වල ඉන්න වෙලා මේ අතර මිල්කෝ සමාගමේ සභාපතිවරයා එම තනතුරෙන් ඉවත් කර ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. අද පෙරවරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවමින් මිල්කෝ සමාගමේ සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ කිසිදු දැනුම් දීමකින් තොරව එම තනතුරෙන් තමාව ඉවත් කර ඇති බවයි. මාධ්‍යෙන් තමයි දැක්කේ මට එහෙම කිසිම දැනුම් දීමක් මේ දක්වා කරලා නැහැ. නමුත් මටත් ආරංචි වුණා රේණුක පෙර මහත්මයාට ලිපියක් නිකුත් කරලා තියෙනවා කියලා. එතුමා මෙතනට වැඩ බාර ගන්න එනකන් අපි ඒ රාජකාරි දුරේ එහෙම ඉදිරියට කරගෙන යනවා. අපි සන්තෝෂ වෙනවා අපිට මිල්කෝ සමාගම තුල ජනාධිපතිතුමා බාරදුන්න වගකීම පහුගිය අවුරුදු දෙක තුල නොපිරිහෙලා ඉටු කරන්න අපිට හැකියාව ලැබුණා. මිල්කෝ ආයතනයේ වෙන්න ඕන මෙන්න තත්ත්වයක තියදී ජනාධිපතිතුමාගේ වචනයෙන්ම කියනවා නම් හැමෝම ලේසියව ඉල්ලනවා අමාරු එකක් අරන් කරන්න කියන එක තමයි අපිට අභියෝගේ බාර දුන්නේ. පිය අභියෝගේ බාරගෙන වසර දෙකක් ඇතුළත මේ වැහෙන්න ගිය ආයතනය ලාභ ලබන ආයතනයක් බවට පත් කළා. පසුගිය අවුරුද්දේ මිලියන 400ක ලාභ ලබන ආයතනයක් බවට පත් වුණා. ඊට කලින් අවුරුද්දේ මිලියන 400ක ලාභයක් ලැබුවා. කිසිම කෙනෙක් මං සම්බන්ධ මාත් එක්ක මේ ගැන කතා කරලත් නැහැ. ඇයි කියන්න මට තේරෙන්නේ. මහින්දානන්ද මහත්මයා මට කිව්වේ ජනාධිපතිතුමා දන්නේ නැහැ කියන කාරණා. අප එකෙන් ඉවත් විය යුතුයි එවුන් තීරණය කරනවා නම් ඒක ඒගොල්ලන්ගේ බාරකාරීත්වය තුළ ගන්න තීරණයක්. ඉතින් අපි ඒ තීරණයට හිස නමන්න ඕනලා කියලා ඇස්ති. ඉතින් ඊළඟ සභාපතිතුමා ආවහම අපි ඒ කටයුතු ටික බාර දීලා නික්ම යාමේ සූදානම තියෙනවා. රෝග ලක්ෂණ පෙන්වන්නේ නැති ඔමික්‍රෝන් රෝගීන් රට තුළ සිටිය හැකි බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. ඊයේ දිනේ මෙරටින් වාර්තා වූ නව කොවිඩ් ආසාදිතින්ගේ සංඛ්‍යාව 672ක්. කොවිඩ් මරණ 13ක්ද ඊයේ වාර්තා වුණා. දැන් සම්පූර්ණ කොවිඩ් වාර්තාව. ඔමික්‍රෝන් වෛරස් ආසාදිතෙන් රට තුළ ඉහළ යාමේ අවධානමක් පවතිනවා. ඒ අනුව නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. එසේම රට තුළ ඔමික්‍රෝන් රෝග ලක්ෂණ පෙන්වන්නේ නැති රෝගීන්ද සිටිය හැකි බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. ලෝකයේ දියුණු රටවලට උනත් බැලුවත් මේ ඔමික්‍රෝන් ප්‍රභේදයත් එක්ක ඉතා ශීඝ්‍ර වර්ධනයක් රෝගීන්ගේ වාර්තා වීමේ සිද්ධ වෙලා තියෙනවා බොහෝ රටවල. ලංකාවේ පහුගිය කාල සීමාව තුළ අපිට ඒක තාම කල් වැඩි ඒ ගැන තීරණයක් දෙන්න. නමුත් අනෙක් රටවලට සාපේක්ෂව තාමත් අපේ සංඛ්‍යාවේ සංඛ්‍යාත්මකව අඩුවක් තිබෙන්නේ. රෝග ලක්ෂණ සහිත රෝගීන් වගේම රෝග ලක්ෂණ රහිත රෝගීනුත් යම් ප්‍රමාණයක් ප්‍රතිශතයක් මේ රටේ ඉන්න පුළුවන්. ලංකාවේ මේ මොහොත වෙනකොට අපි හිතනවා නම් රෝග ලක්ෂණ රහිත රෝගීන් පරීක්ෂණවලට ලක් නොවී විශාල සංඛ්‍යාවක් ඉන්නවා නම් ඊට සමානුපාතිකව හෝ රෝගීන්ගේ රෝහල්ගත වන රෝගීන්ගේ සංඛ්‍යාවේ වැඩිවීමක් දකින්න ඕන. නමුත් ඒක සිද්ධ වෙලා නැහැ මේ මොහොතේ. ඒකෙන් අදහස් කරන්නේ නැහැ මේ රෝගය බය වෙන්න දෙයක් නැහැ කියලාවත්. අපිට දැම්මම එවැනි දේවල් ගැන සැනසෙන්නට හෝ නිගමනවලට එන්න කල් මදි. බොහෝ වෙලාවට මේ රෝගීන් අතරේ සහ අපේ අවට ගැවසෙන පුද්ගලයන් අතරේ රෝග ලක්ෂණ රහිතව මේ රෝගය තියෙන්න පුළුවන් අය ඉන්න ඉඩකඩ තියෙනවා. එන්නත ලබා දුන්නත් නැතත් දුර්වල පුද්ගලයින් මේක වැළඳෙනවා. ඒ වගේ තම සංකූලතා ඇතිවීමට තියෙන ඉඩකඩ වැඩි, මිය යන්නට තියෙන ඉඩකඩ වැඩි.
මේ අතර කොවිඩ් වෛරසය ආසාදනය වූ නව රෝගීන් 672 දෙනෙකු ඊයේ තහවුරු වුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 597,707ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොවිඩ් වෛරසය ආසාදිත තවත් මරණ 13ක් ඊයේ වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 15,231ක් ලෙසයි. ඊයේ දිනට බූස්ට් එන්නත් 33,667ක් ලබා දී තිබෙනවා. ඒ අනුව මේ වනතෙක් ලබා දී ඇති සමස්ත බූස්ට් එන්නත් ප්‍රමාණය 48,1718ක්. මේ අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 12ත් 15ත් අතර පාසල් දරුවන්ට කොවිඩ් මර්ධන එන්නත ලබා දීම ඊයේ ආරම්භ කෙරුණා. ඒ හිඟුරක්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල්වල දරුවන්ට කොවිඩ් මර්ධන එන්නත් ලබා දීම ආරම්භ කරමින් පාසල් 14ක දරුවන් 8500ක් සඳහා කොවිඩ් මර්ධන එන්නත ලබා දීමට නියමිත බවයි වාර්තා වන්නේ. පොහොර නැතිව පීඩා විඳින ගොවි ජනතාවට දැන් වනාලීන් ගෙනුත් කරදර විඳින්න සිදු වෙලා. මේ පොළොන්නරුව සහ තඹුත්තේ ගම ප්‍රදේශවල ගොවි ජනතාවගේ දුක් ගැන වෙලයි. තවමත් නිසි විසඳුම් ලැබුණේ නැති බරපතල අර්බුදයක් තමයි පොහොර නැතිකම. පොහොර නැති නිසා දැන් ගොවි ජනතාව සිය වගා බිම් වලින් ඈත්ව සිටිනවා. වල් වැවුණු වගා බිම් දෙස ගොවි ජනතාව බලා සිටින්නේ කර කියාගත නොහැකි තත්වයක් මේ වන විට උද්ගතව ඇති නිසායි. පොහොර නැතිව පීඩා විඳින ගොවි ජනතාවට දැන් තවත් කරදරයකට මූණ දෙන්න සිද්ධ වෙලා. ඒ වනාලි සිය වගාවන්ට හානි කිරීමට ගම් වැදීම හේතුවෙන්. මේ වෙනකන් කිසිම රාජ්‍ය නායකයෙක් නොකරපු වැඩ කරේ මේ. ඇයි මේ අපරාධ කරේ? මෙදිරිගිරිය අඹගස්වැව විහාරගම ප්‍රදේශයේ ගොවීන් වී වගා කරන්නේ වසරකට එක් වරක් පමණයි. වගාවට දින 70ක් ගත වුවත් පොහොර නැතිවීමෙන් එම ගොවීන් දැඩි පීඩාවට පත්ව තිබෙනවා. ඇතැම් ගොවීන් සිය වගාවන් ගවයන්ට ආහාර ලෙස ලබා දෙන අයුරුද දැකගත හැකි වුණේ මේ ආකාරයෙන්. බලන්නකො අපි ජීවත් වෙන්න කොහොමද ලන් දරුපැටව කන්නේ කොහොමද කියලා බලන්නකො. රැක කිලි වෙනකන් අලි රකින්න පුළුවන්ද? පොහොර ප්‍රශ්නේෙන්. ඒ හින්දා තමයි ඉතින් මේ අත්හැරලා දාලා තින්නේ දැන්. සැහැණ වේදනාවක් දුකක් අපර ඇති වෙනවා ඉතින්. තෙල් පොහොර නෑ. ඒක නිසා කුඹුරු අත්හැරලා තියෙන්නේ. ඒට අලි ප්‍රශ්නේ ගොඩක් දුර තියෙනවා. මඩට බහැපු ගොවියෝවත් රටට කණ්ඩ දීපු ගොවියෝ මේකේ අලි හිටියේ නෑ. මෙවුන් ගෙනත් දාලා තමයි දැන් අපට මේ විපැත්තියක් වෙලා තියෙන්නේ. ගිය කන්නේ පොහොර තිබුණා. මේ කන්නේ මොකද වුනේ? පොහොර ටික නෑ කුඹුරු වැඩ කරගන්න නැතුණා. දැන් අපේ දරුපැටව බඩගින්නේ. අර යහා පැත්තෙන් කැලේ අලි ඉන්නේ. මහත්තයා හැන්දාවේ හතරහමාට පහට පැලට නැගපුම වහින්නේ උදේ 8ට මෙවුන්ට පේන්නේ දැස් දෙරේ නැද්ද මේවා දැකලා එන්න ඕන මහත්තයා අපිට තේ තිබුණා කරාමු තිබුණා ගම්මිරිස් තිබුණා කෝපි තිබුණා ඉතින් මේ වගේ දුකක් විඳින්නේ නැහැ රෑදවල් නැතුව හිටියේ නැහැ අද ඇවිත් තියලා මෙතන රෑයිලි වෙනකල් අලි රකින්නවා දවල් රෑ වෙනකල් වැඩ කරනවා දැන් කුලී වැඩ කරනවා අද අපි කියන බලන්න ජනාධිපතිත් නැහැ අගමැතිත් නැහැ මන්ත්‍රීලත් නැහැ ඇමතිලත් නැහැ හාලියල කටුගහ ප්‍රදේශයේ බෝංචි සහ ගෝවා වගාවන්ද පොහොර නැතිවීමෙන් දිලීර රෝගයෙන් වගාව විනාශ විය ඇති ආකාරය අපට දක්නට ලැබුණා හාලියල ප්‍රදේශයේ බෝංචි වගාවට දිලීර රෝගයක් බෝවීම නිසා වගාව විනාශ වෙලා එම ගොවීන් පොහොර නැතිවීමෙන් පීඩාවට පත් වෙලා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව අද පෙරවරුවේ පැවැතුණා. එහිදී මෙට්‍රික් ටොන් මිලියනයක සහල් ශ්‍රී ලංකාවට ලබා දීමට චීනය එකඟ විය ඇති බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා. පවතින තත්ත්වයේ හමුවේ ආහාර අර්බුදයක් ඇති වුණොත් රුපියල් 5000ක කෘෂිකාර්මික යෙදවුම් සෑම නිවසකටම ලබා දීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. අපි කිසිම සැකක් ඇති කරගත යුතු නැහැ බියක් ඇති කරගත යුතු නැහැ ආහාර අර්බුදයක් පිළිබඳව ඒ වෙනුවෙන් අවශ්‍ය සහල් පිටරටින් ගෙන්වීම දැනටමත් කටයුතු ආරම්භ කළා තිබෙනවා චීන රාජ්‍ය දැනටමත් මෙට්‍රික් ටොන් දසලක්ෂක ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් හැටියට සහල් ලබා දෙන තීන්දුව කළා තිබෙනවා සෑම නිවෙසයකටම ආසන්න වශයෙන් රුපියල් 5000ක් වටින කෘෂිකාර්මික යෙදවුම් ලබා දීමට දැනටමත් තීන්දුව කළ මුදල් ප්‍රතිපාදන වෙන් කළා තිබෙනවා චීනෙන් ඇනුම් කරන හාල් සම්බන්ධයෙන් ඒ පිළිබඳව එක කාබනික වගාවකින් ගත්ත අස්වැන්නක්ද නැද්ද යන්න පිළිබඳව නිශ්චිත පිළිතුරක් ඔබට දෙන්න තරම් දැනුවත්කමක් මම හිතනවා මටත් මගේ මිත්‍රයන් දෙපළටත් මේ ලාවේ නැහැ. ඒකට සමා වෙන්න අපි බන්දුල ගුණවර්ධන මහත්මයාගෙන් අහලා ඒ පිළිබඳව ඔබ දැනුවත් කරන්න. ඊයේ දවස වෙනකන් මේ සමාජයේ තිබිච්ච මතය මොකක්ද? විශාල තැති ගැම්මක් තිබ්බා. කොටස් වෙළඳපළේ ඉඳලා සියලුම ආර්ථික මර්මස්ථානවලට ලොකු පීඩනයක් එල්ල කළා තිබුණා. 18 වෙනිදා මේ ස්වෛරී බඳුන්කරට අදාළව මිලියන ඩොලර් මිලියන 500 ගෙවන්න පුළුවන්ද කියලා. ආර්ථික කුණාටුවක් අභියස ඉන්න රාජ්‍යයක් විතර තමයි අපි අඳුනගෙන තිබුණේ. දැන් මේ මුදල් ඩොලර් මිලියන 500 ගෙවලා තියෙනවා. බැසිල් රාජපක්ෂ ඇමතිතුමා ඉන්දියාවේ කරපු සංචාරය ඉතාම ඵලදායි. ඉන්දියානු මුදල් ඇමතිතුමා ඉතාම වගකීමෙන් කිව්වා අපි ඕනෑම තත්වයක් යටතේ
දුෂ්කරතාවයන්ට මැදිහත් වෙන්න කැමතියි කියලා කියන එක එතුමා ප්‍රකාශ කරා. අපි පුනර්ජනනීය විදුලි ප්‍රභවයන්ට නොගොස් අපි විදුලි වාහන ගෙනාවයි කියලා අපේ රටේ ඉන්ධන ආනයනය නතර වෙන්නේ වාහනවලට ඉන්ධන ලබා දීම අඩු වේවි හැබැයි විදුලි ජනනයට ලබා දෙන ඉන්ධන ප්‍රමාණය වැඩි වේවි ඒ නිසා විදුලි වාහන රට ඇතුළට ගෙන ඒමෙන් ඉන්ධන අරපිරිමැස්මක් බලාපොරොත්තු වෙනවා නම් ඊට සමගාමීව අනිවාර්යයෙන්ම පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ට යෑමත් සිදු කළ යුතුයි. තොර අපිට දැන් එක නැවක ගේන්න පුළුවන් වෙන්නේ ඩීසල් නම් මෙට්‍රික් ටොන් 37500යි. කවර සෑම සතියේකට වරක්ම ඩීසල් නැවක් එනවා. දවස් 5කට වරක් පෙට්‍රල් නැවක් එනවා. තියෙන තොග ප්‍රමාණය හැම මොහොතෙම අඩු වැඩි වෙමින් වෙනස් වෙමින් තියෙන්නේ. ඒක නිසා එක මොහොතක් ගියා බලලා මාර වැඩේ දින 10කටයි තියෙන්නේ, දින 7කටයි තියෙන්නේ, දින 5කටයි තියෙන්නේ කියන එකේ කිසිම අර්ථයක් නැහැ. ලංකාව ඉතාම වසරේ දින 365ම වගේ ඉර පායන රටක්. ඒ වගේම සුලං වලින් විදුලි නිෂ්පාදනය කිරීම ප්‍රභවය ඉතාම ඉහළ මට්ටමින් තියෙන බවට හඳුනාගෙන තියෙන රටක්. පුනර්ජනනීය විදුලි ප්‍රභවයන් විශාල ගණනක් සතු රටක්. ඒ නිසා පුනර්ජනනීය විදුලියට යෑමත් ඒ වගේම අප රට සතුව තිබෙන තෙල්සා ගෑස් සම්පත් හැකියක්මනින් ගොඩ ගැනීමක් තමයි මේ ප්‍රශ්නයට දිගු කාලීන විසඳුම් වශයෙන් තිබෙන්නේ. ලෝක කොවිඩ් තත්ත්වය වෙතයි අවධානය. කොවිඩ් වසංගතය පිළිබඳ මෙම වසරේ පළමු දින ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියා අලුත් අවුරුදු සුබපැතුමේ බලාපොරොත්තු සහගත පණිවිඩයක් නිකුත් කළා. ඒ 2022 වසර වසංගතයේ අවසානය සනිටුහන් කළ හැකිය යන්නයි. එන්නත් බෙදියාමේ විෂමතාවය අවම කර ගැනීමෙන් එම ඉලක්කයට සමස්ත ලෝකයටම ළඟා විය හැකි බවටයි ටෙඩ්‍රොස් ඇඩ්නම් ප්‍රකාශ කර සිටියේ. නමුත් මේ වෙන විට ඇමරිකාව, ජපානය, බ්‍රිතාන්‍ය සහ ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවක නව ඔමික්‍රෝන් ආසාදිතයෙන් සීග්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා. යුරෝපීය කලාපයේද මේ වෙන විට නව ඔමික්‍රෝන් ආසාදිතයෙන් ඉහළ යමින් පවතිනවා. යුරෝපීය කලාපය තුළ ආසාදිතයෙන් වැඩිවීම හේතුවෙන් වසංගතයේ අවසානය පෙන්නන තෙක්මානයක නොමැති බවටයි ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියා අද ලෝක නායකින්ට අනතුරු අඟවා තිබෙන්නේ. ඔමික්‍රෝන් වෛරසයේ පැතිරීම වේගවත් වෙන විට නව ප්‍රභේද මතුවීමට ඉඩ ඇති බවයි ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ. මේ වෙන විට ඔමික්‍රෝන් ආසාදිතයෙන් පමණක් ලොව පුරා මිලියන 18ක් වාර්තා වී තිබෙනවා. එසේම ප්‍රංශයෙන් පමණක් නව රෝගීන් මිලියනයකට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියා පවසා සිටියේ. ජපානයේද නව ඔමික්‍රෝන් ආසාදිතයෙන් වැඩිවීම හේතුවෙන් මේ වන විට ටෝකියෝ නගරය සහ තවත් ප්‍රදේශ 12කට අර්ධ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර තිබෙනවා. චීනයේ හොංකොං බලධාරීන් හැම්ස්ටර් සතුන් 2000ක් මරා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ මේ සතුන්ට කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන්. හැම්ස්ටර් යනු කුඩා මීයන් වර්ගයක් වන අතර එම සතුන් සාමාන්‍යයෙන් නිවෙස් තුළ සුරතලයට ඇති කරනු ලබනවා. සුරතල සතුන් වෙනුවෙන් පෙනී සිටින එරට සත්ව අයිතිවාසිකම් සංවිධාන මෙම තීරණයට දැඩි විරෝධය පළ කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මෙම තීරණය ක්‍රියාත්මක කිරීමට පෙර නැවත සලකා බලන ලෙසටයි එරට සත්ව සංගම් හොංකොං රජයෙන් ඉල්ලා සිටින්නේ. දේශීය පුවත් තුළින් දැන් තවත් පුවත් කිහිපයක් කෙටිය. අනුරාධපුර සඳහිරු සෑයේ සිට කුරුවිට සුදගල සුමනදේව විහාරස්ථානයේ දක්වා පෙරහරකින් දින 7ක් පුරා ධාතුන් වහන්සේ වැඩම කරවීම සිදු කෙරුණා. ඒ කොරෝනා උවදුර රටින් තුරන් කිරීමට සහ රටේ ජනතාවට මානසික සුවය ලබා දෙමින් ආශිර්වාද ලබා දීම අරමුණු කරගනිමිනුයි. බංගලාදේශ නාවික හමුදා ප්‍රධානි අද්මිරාල් එම් ෂහීන් ඉක්බාල් මහතා ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියා. ඒ සිව්දින නිල සංචාරයක් සඳහායි. පාසල් සිසුවියන් දෙදෙනෙකුගේ කොණ්ඩා දෙකක් කැපූ පුද්ගලයෙකු ඊයේ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පාසල් සිසුවියන් දෙදෙනා හීල්ලොය බණ්ඩාරවෙල බස් රථයේ ගමන් කරමින් සිටියදී මෙය සිදු වී ඇත්තේ. මෙම පුද්ගලයාගේ බෑගය තුළ තවත් කපන ලද කොණ්ඩ එකතු කර තබාගෙන සිටි ආකාරයේද දැක ගැනීමට හැකි වූ බවයි පොලිසිය පැවසුවේ. කන්සාහෙන් තුනක් සමග පුද්ගලින් සිව් දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එමෙන්ම කන්සා කිලෝ 733කට ආසන්න ප්‍රමාණයක්, කන්සා ගස් 1940ක් සහ උපකරණ රසක්ද සිය බහරයට ගත් බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ. අනුරාධපුර රඹෑව ප්‍රදේශයේ මැටි කර්මාන්තකරුවන් දිරිගැන්වීමේ අරමුණින් මැටි ඇඹරුම් යන්ත්‍රයක් ප්‍රදහානය කිරීම උතුරුමැද පළාත් සමුපකාර ප්‍රවාහන සහ කර්මාන්ත අමාත්‍යාංශයේදී අද සිදු කෙරුණා. සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයේ අවසන් යලිත් හමුවෙමු සවස 6ට. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත්
අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.